තියා ගන්නවා. මේක මමයි පුතුණු ගම. මට යන්න කියන තමුස කවුද? මේක මංගෙ පුතුණු රට. මේ රටේ ඕනම තරම් මටත් අයිති. එහෙනම් මම උඹට පෙන්නන්නම් මම කවුද කියලා. අපිටෙන් පෙන්නන්න දෙයක් නැහැ තිලක්. මං හොඳටම දන්නවා දැන් තමුස කවුද කියලා. අද මිනිහ කිව්වේ? විහඟ. හා? තමුගේ ආත්ම කෞරවයක් තියනවා නම් ඒක පරිස්සම් කරන් මෙතන යනවා. දැයි බලමු දෙන්න මගුල් කන හැටි. බලමු. ඇයි කතාවට ගියේ? කතා නොකර හිටියා නම් උහිතා මං උඩ බයයි කියලා. මෝඩෙන්ට බය කියලා කිව්ව නේද විහංගවදේ? ඔව්. හැබැයි මේ වගේ උංග මෙල්ල කරන්නත් මට පුළුවන්. මන්නිසා ඔහට කරදරයක් වුණොත් සමාදී. මේ ළමයිගේ විභාගය වෙන්න තවට ඒ කාලය තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තු තීරණේ ක්‍රියාත්මක කරමු. මේ හැම දෙයකින්ම මම තවත් ඔයාලට ලං වෙනවා. මට වනතු ජීවිතෙන් බෑ විහංග. මා කොහේ හිටියත් මං ඔයාව හොයාගෙන යනවා සමාදී. මේ වෙනකොට මේ ගැන මට කවුද දන්නේ? කවුරුත් දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ. දන්නේ මාතුනේ මමයි. එතකොට සාලි? මං සාලියට ඔක්කත් මේක කිව්වේ නැහැ. ආ. ඒක හොඳා. හරි දැන් මේ වැඩේට පිටින් කවුරු එනවද? නෑ නෑ. මේක අපිම කරමු. ඒකෙන් දැන් මම තෙන්න ඕනේ. නැතු වෙයිද? මම මෑන්න දන්නේ නෑනේ. හරි. මම එහෙමනම් මෑන්ව කලින්ම වට පෙන්නන්න. ඔව්. මට මෑන්න කලින් පෙන්නන්න. හැබැයි සල්ලි ටිකක් ඇතිලා. සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා මං කිව්වනේ. එහෙනම් හෙට උදේට මට මෑන්න පෙන්නපන්. හොඳයි. මං හෙට එනකොට ඇඩ්වාන්ස් එකත් අරගෙන එන්න. එහෙමනම් අපි පොඩි අඩියක් ගහමු. ඒක හොඳයි. ඔයා මේ ටික හොඳට අහගන්න. හෙට මේ ගෙදර විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒකට මට ඔයාගේ සම්පූර්ණ සහයෝගය අවශ්‍ය වෙනවා. තේරුණාද? මොකද්ද ඩැඩීන්ට සිද්ධ වෙන්නේ? හෙට ඔයා බලන්න මේ ගෙදරට කට්ටියක් එනවා. ඒ මොකටද මාව බලන්න ඉන්නේ? ඒක ඔයාගේ මමී කියයි. මොකද්ද මමී කියන්? දුව. අපි ඔයාට හොඳ තැනකින් ඔයාට ගැලපෙන ප්‍රොපෝසල් එකක් කතා කරලා තියෙනවා. මේ මිනිස්සු හෙට මේ ගෙදරට එනවා. අනේ ඩැඩි. ඇයි මට එහෙම කරන්නේ? මට බෑ මැරි කරන්න. මට බෑ. දුව, ඔයාට එහෙම කියන්න අයිතියක් නැහැ. ඔයා වැඩ කරන්න ඕන අපි කියන විදියට. ඔයාව ආරක්ෂා කරන්න අපිට බෑ. මං දැන් කල්පගේ ෆෙයර් එකත් නවත්තලා තියෙන්නේ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අනේ ප්ලීස් ඩැඩි, මට ප්‍රොපෝසල් නම් ගේන්න එපා. දුව, දෙමව්පියන්ගේ යුතුකම තමයි දරුවෝ නිසි වයසට ආපුවාම ඒගොල්ලන්ව විවාහ කරලා දෙන එක. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. ඔයා හෙට මේකට විරුද්ධ වෙලා මෙහෙ ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා කියන්නයි අපි දැන් මේ විදිහට එකතු වෙලා මේ කතා කළේ.
තේරුණාද? මට බෑ. මට බෑ ඩැඩි. මම කිසිම කෙනෙක්ගේ ඉස්සරහට එන්නේ නැහැ. මොකද කිව්වේ? ප්ලීස් මට ප්‍රොපෝසල් නම් ගේන්න එපා. ඒක මගේ වැඩ. ඔයා හෙට මේ ගෙදර කලබලයක් කළොත් වඩ දැනගන්න පුළුවන් මේ ඩැඩි කවුද කියලා. එයා හෙට තමයි දැනගන්නේ මේ ඩැඩිගේ හැටි කොහොමද කියලා. කොහොද එනවා කියලා අපේ පුතා? පුතා කීයට හරි අද එනව නවී? බලමු. එයා හෙට නාවොත් මං එයා ගැනත් තීරණයක් ගන්නවා. එක්කෝ එයා මේ ගෙදර ඉඳී නැත්නම් එයා මේ ගෙදරින් යයි. Sihinayak mela